नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिनी शरणयामि। नमस्कार वेवा दमृवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि। साधु साधु साधु। गौरवनीय महासंग्रहण अवसराय श्रद्धावंत वासनावंत महात्मे मे धर्मदेशना मालावे अपि कथा करमिंगिन्ने आर्य अष्टांग मार्गे उत्तम अंगयन गन मे विद्धि अपि साक्षात्कार करन्ने सम्मा वाचा केन मार्गांगे एतुल बरुकीमिन वेलकीम नमु यांगे कथा कला අදාපට නියමිත වෙලා තියෙන්නේ සම්මා වාචා කියන මාර්ගංගය තුල කේලමින් වැලකී වාසය කිරීම කියන අංගය. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දත්වයට පත් වෙලා උතුම් අවබෝධයට පත් වෙලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයංභු ඥානයෙන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන ලෝකයට දේශනා කළා. දෙවි මිනිසුන් කෙරෙහි මහත් වූ කරුණාවෙන් යුතුව බුදුරජාණන් වහන්සේ පළවෙනි මාර්ගං ආර්ය සත්‍ය හැටියට දේශනා කළා. දුක නම් වූ ආර්ය සත්‍ය. දෙවෙනි ආර්ය සත්‍ය හැටියට දේශනා කළා. දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය. තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට දේශනා කළා. දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය. හතරවෙනි ආර්ය සත්‍ය හැටියට දේශනා කළා. දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය. ඒ හතරවෙනි ආර්ය සත්‍ය තුල තමයි අද අපි මේ කතා කරන සම්මා වාචා කියන කොටස ඇතුළත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සඳහන් වන අජිත කියන සූත්‍ර දේශනාවේදී දේශනා කරනවා අදම්මෝච භික්ඛවේ වේදිතබ්බෝ ධම්මෝච. මහණෙනි අධර්මය දැනගන්නත් ඕනි, ධර්මය මොකද්ද කියලා දැනගන්න ඕනි. අනත්තෝච වේදිතබ්බෝ අත්තෝච. මහණෙනි ඔබ අනර්ථය මොකද්ද කියලා දැනගන්නත් ඕනි, අර්ථය මොකද්ද කියලා දැනගන්නත් ඕනි. මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? මහණෙනි ඔබ අධර්මය කියලා කියන්නේ මොකක්ද කියලා දැනගත යුතුයි. ධර්මය කියලා කියන්නේ මොකද්ද කියලා දැනගත යුතුයි. ඒ වගේම ඔබ අනර්ථය කුමක්ද කියලා දැනගන්න ඕනි, අර්ථය කුමක්ද කියලා දැනගන්න ඕනි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අධම්මංච විදිත්වා ධම්මංච. මහණෙනි අධර්මයක් දැනගෙන ධර්මයක් දැනගෙන අනත්තංච විදිත්වා අත්තංච. අනර්ථයත් හඳුනගෙන දැනගෙන අර්ථයත් දැනගෙන යථා ධම්මෝ යථා අත්තෝ
පටිපජ්ජිතබ්බං යම්සේද ධර්මයේ තියෙන්නේ යම්සේද අර්ථයේ තියෙන්නේ ඔබ ඒ ආකාරයෙන් පිළිපැදිය යුතුයි. එහෙනම් අපි ධර්මෙ විතරක් නෙවෙයි අධර්මයේ කුමක්ද කියලා දැනගන්න ඕනේ. එහෙම නැතුනොත් අපි අධර්මයට රැවටෙන්න පුළුවන් ධර්මය කියලා. ඒ වගේම අපි අර්ථය විතරක් නෙවෙයි අනර්ථය දැනගෙන තියෙන්න ඕනේ. අනර්ථයට නොරැවටි ඉන්නනම් භාගතුන් දේශනා කරනවා ධර්මයක් දැනගෙන අධර්මයක් දැනගෙන අර්ථයක් දැනගෙන අනර්ථයක් දැනගෙන යථා ධම්මෝ යථා අත්ථෝ පටිපජ්ජිතබ්බං යම්සේද ධර්මයේ සඳහන් වෙන්නේ යම්සේද අර්ථය කියලා යමක දැනගත්තේ ආන්නේ විදියට පිළිපදින්න කියලා භාගතුන් දේශනා කරනවා. කතමෝච භික්ඛවේ අධම්මෝ මහණනි කුමක්ද අධර්මයේ කියලා කියන්නේ. භාගතුන් ඒ සූත්‍ර දේශනාවේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික මුල් කරගෙන අධර්මියත් ධර්මියත් විස්තර කරනවා. භාගතුන් ඒ සූත්‍ර දේශනා කරනවා මහණෙනි මොකද්ද ධර්මය මොකද්ද අර්ථය මොකද්ද ධර්මය මොකද්ද අර්ථය මොකද්ද අධර්මය මොකද්ද අනර්ථය කියලා. භාගතුන් දේශනා කරනවා මිච්ඡා දිට්ඨි වික්ඛවේ අධම්මෝ. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය අරගෙන අධර්මයත් ධර්මයත් අනර්ථයත් අර්ථයත් කුමක්ද කියලා විස්තර කරලා දෙනවා. භාගතුන් දේශනා කරනවා මිච්ඡා දිට්ඨි අධම්මෝ. මහණෙනි මිත්‍යා දෘෂ්ටිය තමයි අධර්මය. සම්මා දිට්ඨි ධම්මෝ. සම්මා දිට්ඨිය තමයි ධර්මය කියලා කියන්නේ. භාගතුන් ඊළඟට විස්තර කරනවා යේච මිච්ඡා දිට්ඨි පච්චයා අනේකේ පාපක අකුසල ධම්මා සම්භවಂತಿ අයං අනත්තෝ. මහණෙනි මිත්‍යා දෘෂ්ටි නිසා යම්කිසි අකුසල ධර්මයන් පාපී අකුසල ධර්මයන් හට ගන්නවා නම් ඒක තමයි අනර්ථය කියලා කියන්නේ. එහෙනම් අධර්මයේ මොකක්ද? මිත්‍යා දෘෂ්ටිය. ධර්මයේ කොමක්ද? සම්මා දිට්ඨිය. මිත්‍යා දෘෂ්ටිය නිසා යම්කිසි පාපී අකුසලයක් හට ගන්නවාද ඒක තමයි අනර්ථය කියලා කියන්නේ. ඊළඟට භාගතුන් විස්තර කරනවා සම්මාදිට්ඨි පච්චය අනේකේ කුසල ධම්මා භාවනා පරිපූර්ණ ගච්ඡanti අයං අත්තෝ. මහණෙනි සම්මාදිට්ඨිය නිසා යම් කිසි කුසල් ධම්ම දියුණුවක් වෙනවද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට පත් වෙනවද ඒ කුසල් ධම්ම ඒ තමයි අර්ථය. බලන්න එහෙනම් පළවෙනි අංගයේ මුල් කරගෙන භාගතුන් ඇසේ ආධර්මයේ මොකක්ද ධර්මයේ මොකක්ද කියලා දුන්නා. අනර්ථයේ මොකද්ද අර්ථයේ මොකද්ද කියලා දුන්නා. අද අපිට තියෙන්නේ සම්මා වාචා කියන මාර්ගංගය නිසා අපි මේ පරයයෙන් මේ ක්‍රමෙන් ඉගෙන ගමු. සම්මා වාචා තුළ කේලමෙන් වැළකීම කියන අංගේ භාගතුන් දේශනා කරනවා. මේ සූත්‍ර දේශනාවේ මිච්ඡා වාචා භික්ඛවේ අධම්මෝ. මහණෙනි මිච්ඡා වාචා කියලා කියන්නේ අධර්මය. මොකද්ද මිච්ඡා වාචා කියන්නේ? බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. එහෙනම් බොරු කීම කියලා කියන්නේ අධර්මයක්. කේලම් කියලා කීම කියන්නේ අධර්මයක්. පරුස වචන කීම කියන්නේ අධර්මයක්. හිස් වචන කතා කරනවා කියලා කියන්නේ අධර්මයක්. ඊළඟ භාගතුන් දේශනා කරන සම්මා වාචා ධම්මෝ. මහණෙනි සම්මා වාචා කියලා කියන්නේ ධර්මයයි. මොකද සම්මා වාචා කියන්නේ? බොරුවෙන් වැළකී සිටීම, කේලමින් වැළකී කතා කිරීම, පරුස වචනෙන් වැළකීලා කතා බහ කිරීම, හිස් වචනෙන් අනර්ථ සහිත දේවල් කතා කරන්නේ වැළකීලා අර්ථවත් දේ කතා කිරීම සම්මා වාචා. මහණෙනි ධර්මයයි. බුදුරජාණන් වහන්සේ
දේශනා කරනවා මිච්ඡා වාචා පච්චය අනේකේ පාපක අකුසල ධම්මා සම්භවಂತಿ අයං අනත්තෝ. මහණෙනි, මිත්‍යා වාචා නිසා යම් කිසි පාපී අකුසල ධර්මයක් හට ගන්නවාද එය තමයි අනර්ථය. ඒ කියන්නේ අපි බොරු කියනකොට, කේලම් කියනකොට, පරසවචන කතා කරද්දී, හිස්වචන කතා කරද්දී යම් පාපී අකුසලයක් හට ගන්නවාද ඒක තමයි අනර්ථය කියලා කියන්නේ. සම්මා වාචා පච්චයාච අනේකේ කුසල ධම්මා භවනා පරිපූර්ණං ගච්ඡanti අයං අත්තෝ. මහණෙනි, සම්මා වාචා නිසා, බොරු කීමෙන් වැළකීලා සත්‍යවාදී වීම නිසා, කේලමෙන් වැළකීලා සමගිය තියෙන දේ කතා කිරීම නිසා, පරුස වචනෙන් වැළකීලා මිහිරි ප්‍රීසිලි වචන කතා කිරීම නිසා, හිස් වචනෙන් වැළකීලා වැදගත් අර්ථයක් ධර්මයක් කතා කිරීම නිසා කුසල් දහම් ඉපදිලා භවනාමය වශයෙන් පරිපූර්ණ වෙනවද එය තමයි අර්ථය කියලා භාගතුනාච දේශනා කරනවා. අපි නිතර අහනවා, අපිට අහන් දකින්න ලැබෙනවා අර්ථය ධර්මයේ දැනගන්න ඕන කියලා. අපි දැන් වුණ දැනගත්තා මොකද්ද අර්ථය, මොකද්ද ධර්මය. ඒ විතරක් නෙවෙයි, මොකද්ද අනර්ථය, මොකද්ද අධර්මය කියලා භාගතුනාසේ දේශනා කරනවා. කේලම ගැන නිර්වචනයක්. කේලම කියලා කියන්නේ මොන වගේ එකක්ද කියලා අපි ඉගෙන ගමු. මොකද භාගතුනාසේ ඉස්සර දේශනා කරේ අධර්මය දැනගන්න කියලා. මොකද අධර්මය? කේලම් කීම. ධර්මය මොකක්ද? කේලම වැළකී වාසය කිරීම. භාගතුනාසේ දේශනා කරනවා ඉතෝ සුත්වා අමුත්‍ර අක්කාතා ඉමේ සංභේදාය. ඔන්න කේලම විස්තර කරනවා. මහණෙනි, කේලම් කියන කෙනා මෙතනින් අහගෙන ගිහිල්ලා වෙන තැනක කියනවා ඉමේ සංභේදාය, මෙතන බිඳුවන්න. ඊළඟට අමුත්‍රවා සුත්වා ඉමේ සං අක්කාතා අමු සංභේදාය, වෙන තැනකින් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා ඒ පිරිස බිඳවන්න. එහෙනම් මෙතන තියෙනවා යම්කිසි අරමුණක් ඒ වචනේ පාවිච්චි කරන කෙනාගේ බිඳවන අදහස තියෙනවා. එක්කෝ මෙතනින් අහගෙන ගිහලා වෙන තැනක කියනවා අර මෙතන බිඳවන්න, වෙන තැනකින් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා අර අහගෙන ආපු තැන බිඳවන්න. ඒ කියන්නේ දෙපිරිසක් අතර, දෙදෙනෙක් අතර, එහෙම නැත්නම් පාර්ශ්ව දෙකක් අතර බිඳවීමක් සිදු කරන්නයි මේ වචනේ පාවිච්චි කරන්නේ. භාගතුන දේශනා කරනවා ඉති සමග්ගානං වා බෙත්තා. මෙයා මේ විදියට සමගිව ඉන්න අයව බිඳවනවා. බින්නානං වා අනුපදාතා. බිඳුණු අයව තව ටිකක් අවසනවා, තව ටිකක් ගෙන තියනවා. වග්ග රාමෝ, මෙයාගේ වැඩේ බිඳවන එක. වග්ග රතෝ, මෙයා ඇලී වාසය කරනවා කේලම් කියන එකට බිඳවන් කේලම් කියලා. වග්ග නන්දී, එයා ඒ බිඳීම තුලින් සතුටු වෙනවා. වග්ග කරණින් වාචම් භාසිතා හෝති, එයා බිඳීම ඇතිවන, අසමගි ඇතිවන සුළු වචන තමයි කතා කරන්නේ. බලන්න අද සමාජයේ කේලම් කියන එක මේ සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා. කියන්නේ මිනිස්සු දන්නේ නැහැ කේලම් කියන්නේ මොකද්ද කියලාවත්. කේලම් කියන එක අකුසලයක් කියලාවත් පිළිගන්නේ නැහැ. ඒ මට්ටමට සමාජය පත් වෙලා. අඩුම ගානේ පවුලක පවා, දෙමාපියන් දරුවන් අතර පවා මේ කේලම් කීම සුලභයි. ඒ කේලම් කියන කෙනා තමන්ට ආරක්ෂාවක් හදා ගන්නවා. ඔබ බහලට බලන්න කියනවා මේවා ඉතින් නොකිය බැරි හින්දා අපි මේ කියන්නේ කියලා කියනවා. හැබැයි ඇතුළේ තියෙන්නේ බිඳවන අදහස. එහෙම නැත්නම් කියනවා මම මේ ඇහැට දැක්ක දේ කියන්නේ බිඳවන අදහස. මෙතනදී වැදගත් වෙන්නේ බිඳවන අදහසින් කියයිද එයා කේලමට අහු වෙනවා.
අපි ඇතුණුත් ඕනෑ තරම් මේ අකුසල සිදුවිලා ඇති. මොකද ධර්මයේ දන්නවනම් අධර්මයේ දන්නවනම් අර්ථයේ දන්නවනම් අනර්ථයේ දන්නවනම් හා අර්ථයේ ධර්මයේ දැනගෙන ඒ විදිහට පිළිපැදලා නම් ඉන්නේ ඒ කෙනාටින් මේ වර්ධ සිද්ධ වෙන්න බෑ. සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අද තියෙන ප්‍රශ්නේ ධර්මයේ දන්නෙත් නැහැ, අධර්මයේ දන්නෙත් නැහැ, අර්ථයේ දන්නෙත් නැහැ, අනර්ථයේ දන්නෙත් නැහැ. හා ඒ නිසාම අර්ථයේ ධර්මයේ දන්නේ නැති නිසා පිළිපදින දෙයක් දන්නෙත් නැහැ. පිළිපදින දේ තමයි තමන්ට පහසු දේ, තමන්ට සතුටු දේ, තමන්ට වාසි සහගත දේ. ඒකෙදි එයා ධර්මය අධර්මය සැලකීමක් කරන්නේ නැහැ. මොකද අපිට පේනවා සමහරට මේ එක්කුසුපන් දරුවෝ අම්ම තාත්ත බිඳවනවා මේ ඉඩ කඩන් ටික බෙදා ගන්න. එහෙම නැත්නම් අම්මා ගෙදර තියාගන්න ළමයි ටික බලා ගන්න. අයියා මෙහෙම කිව්වා අම්මට, අක්කා මෙහෙම කිව්වා, ඇයි එහෙ යන්නේ? බිඳවනවා. එතකොට මේ බිඳවන අදහසින් ඒ කියනදී කේලමක් බවට පත් වෙනවා. මෙතන තියෙන ප්‍රශ්නේ අපිට ඒ වෙලාවේ අපේ වැඩේ සාර්ථක වේවි, අපේ අරමුණු ඉෂ්ට වේවි, අපි අපේක්ෂා කරන ලාභය අපිට අත්පත් කරගන්න පුළුවන් වේවි. නමුත් බොහෝ කාලයකට දුක් පිණිස පවතින, අහිත පිණිස පවතින අකුසලයක් තමන්ගේ ජීවිතේ රැස් වෙනවා. බුදුනාහි දේශනා කරනවා කේලම් කියන කෙනාගේ විපාකය නිරේ ගිහිල්ලා විඳවන්න වෙනවා. එහෙම නැත්නම් තිරිසන් ලෝකෙ ගිහිල්ලා, ප්‍රේත ලෝකෙ ගිහිල්ලා විඳවන්න වෙනවා. ඇයි ඒ? භාගතුන් දේශනා කරා කුසල මූල අකුසල මූල කියලා දෙයක්. කුසල මූල කියලා කියනවා අලෝභ, අදෝෂ, අමෝහ. අකුසල මූල කියලා කියනවා ලෝභය, ද්වේෂය, මෝහය. අකුසල කෙරෙද්දීම් කෙනෙක් අතින් කයින් වේවා, වචනෙන් වේවා, මනසින් වේවා, ඒකට එක්ක මුල් වෙනවා ලෝභය, එක්ක මුල් වෙනවා ද්වේෂය, එක්ක මුල් වෙනවා මෝහය. අබ්බලු කේලම කියද්දි එක්ක ලෝභය මුල් වෙනවා. තමන්ට යම් කිසි වාසියක් ලබා ගන්න කේලම් කියනවා. මම කියන එකම පෞලි ඉඩකඩම් බෙදෙන කාලයක් ඉද්දි ඉඩකඩම් ගැන ආසාව ඇතුව අම්මා තාත්තා බිඳවනවා. දැන් ලොකු අයියට නම් ඉඳම ලියන්න ඉන්නේ, ලොකු අයියා බිඳවනවා. කියනවා අම්මා දන්නේ අයියා කියපු දේවල් අම්මට, අම්ම ගැන. තාත්තා දන්නේ අයියා කියපු දේවල් කියලා බිඳවනවා. ලෝභේ මුල් වෙනවා යමක් අපේක්ෂාවෙන්. ඊළඟට එක්ක දේශේ මුල් වෙලා කියලා කියනවා. ඒ සහෝදරයා ගැන හෝ සහෝදරි ගැන තියෙන ද්වේෂය නිසා, වෛරය නිසා, ක්‍රෝධය නිසා කේලම් කියනවා. එතකොට මේ ඉඩකඩමක් බෙදාගන්න කතාවක් නැහැ. හිතේ තියෙන ද්වේෂය නිසා කේලම් කියලා බිඳවනවා. ඊළඟට මෝහය නිසා සමහර අය ඉන්නවා බලන්න, එහෙම මොකුත් ගන්නත් නෙවෙයි, අමුතුවෙන් වෛරෙකුත් නැහැ. මුලාව හින්දා ඇයි කුසලයක් අකුසලයක් දන්නේ නැහැ, අර්ථයක් අනර්ථයක් දන්නේ නැහැ, සිහියක් කියලා කඳුලක් නැහැ. ඔහි කියවනවා. ඒ කියවනස්සේ කියනම තියෙනවා. මුලාව තුලම ගිලිලා කියලාම් කියනවා. ඇතැම්ම හිතනවා අපි තුම පාර්ශ්ව දෙකක් බිඳවලා එක පාර්ශ්වය ජයග්‍රහණය කරවන්න ඕනේ. අපි තුම ආගමික ප්‍රශ්නයක් කියලා මුලාව තුල කිනිච්ච කෙනා ඒ මෝහය මුල් කරගෙන හිතනවා අපේ පාර්ශ්වයට වාසි වෙන ආකාරයට මේක බිඳුනොත් තමන්ට එක කුසලයක් කියන. ඔන්න මුලාව මුල් කරගෙන යා, මෝහය මුල් කරගෙන කේලම් කියනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ කේලම කියන දේ ඒ වරද අපි ඇතින් සිද්ධ වෙද්දී ඒකට මුල් වෙන්නේ අකුසලයක්මයි. එක්ක ලෝභය, එක්ක ද්වේෂය, එක්ක මෝහය. එතකොට බුදුරජාණන් දේශනා කරන මරණින් මතු එයාට නිරයේ ඒක විපාක ඉදිරි සිද්ධ වෙනවා. මෙතන තියෙන පුදුම සහගත දේ තමයි දැන් අපි කේලම් කියලා තියෙන අපිට මතක නැහැ, බොරු කියලා තියෙනව මතක නැහැ, පරුස වචන කියලා තියෙනව මතක නැහැ,
හිස් වචන කියලා තියෙනවා මතක නැහැ. ඒක ඒ සැනින් ඉවරයි. චූටි වෙලාවයකට ගත වෙන්නේ. නමුත් රැස්සෙන කර්මය විපාක විඳින්න වෙනවා ආත්ම ප්‍රකෝටි ගණන්. එහෙම නැත්නම් නිරේ උපදිනාම ගෙවන්නේ ආවිෂ ගත්තම කල්ප ගණන් ඒක විපාක විඳින සිද්ධ වෙනවා. ඒක තමයි පුදුන් සහගත දේ. ඒක අවස්ථාවක් තියෙනවා. සූත්‍ර දේශනාවක් තියෙනවා ලක්ඛන සංයුත්තේ ဒုတိය සූචිලෝම කියන සූත්‍ර දේශනාවේ. දවසක් මුගලන් මහරහතන් වහන්සේ ගිජිකුලුප්පවෙන් බැහැලා පින්නපාත වැඩෙද්දී තව ස්වාමීන් වහන්සේනමක් එක තමයි පින්නපාත වැඩි. මුගලන් ස්වාමීන් වහන්සේ එකපාරම හිනාව පහල කළා. පස්සෙන් වැඩෙන ස්වාමීන් වහන්සේ දැක්ක මුගලන් ස්වාමීන් වහන්සේ හිනා වෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඇහුවා ආයුෂ්මත් මුගලන් වහන්සේ මොකද මේ නිකන් හිනා වෙන්නේ? නිකරුනේ මොකෝ හිනා වෙන්නේ කියලා ඇහුවා. මුගලන් මහරහතන් වහන්සේලා කියනවා ආයුෂ්මත් වහන්සේ දැන් මේ ප්‍රශ්න මගෙන් අහන්න එපා. අපගේ භාග්‍යතුන් වහන්සේත් ඉන්න තැනක මගෙන් ওই ප්‍රශ්න අහන්න මම උත්තර දෙන්නම් කිව්වා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියලා කියන්නේ ගෞතම බුද්ධ ශාසනයේ 이르දි බල ධාරින්න ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානය ලැබපු උත්තමයන් වහන්සේ. හවස් කාලේ වික් සංඝයා වැඩෙද්දී භාග්‍යතුන් වහන්සේත් වැඩෙන තැන අර ස්වාමීන් වහන්සේ මොග්ගලන් මහරහතන් වහන්සේගෙන් අහනවා ආශ්‍රමත් මොග්ගල්ලානේ දැන්වත් කියන්න කියනවා උදේ ඇයි නිකං නිකරුණේ හිනා පාලකවේ? ඒ වෙලාවේ මොග්ගලන් මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඉන්න පැත්තට වන්දනා කරලා කියනවා මම දැක්කා අමුතුම මාදිලි සතෙක්. අමුතුම මාදිලි සතෙක් ප්‍රේතෙක්. ඒ ප්‍රේතයා විශාල දුකකට භාජන වෙලා හිටියේ. දැන් ප්‍රේත ලෝකය කියන්නේ අරුම පුදුම ලෝකයක්. තමන් කරගත්ත පවුකම් අනුව ඒකට අනුකූලව කයක් ලැබිලා ඒකට අනුව පරිසරයක් හැදිලා තනි තනියෙන් විඳවනවා තමන්ගේ කර්මය. මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා ඒ වෙලාව කියා සිටින භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහා භික්ෂු සංඝයා ඉස්සරහා මම දැක්ක ඒ ප්‍රේතයා එක දිගට දුක් විඳිනවා. කොහොමද? මෙයාගේ ලොම් ගස් සැඟ පුරා තියෙන ලොම් ගස් ඉදි කටු වගේ දිග කූරු කූරු තියෙන්නේ. ලොම් බොහොම දිගයි ලොම් ගහක්. ඒවාගේ අග බොහොම තියුණුයි ඉදි කටුවක් වගේ. මුගලන් මහරහතන් වහන්සේ කියනවා එයාගේ මේ හිසෙන් මතුවෙච්ච ලොම් ගහ මූණෙන් මතුවෙච්ච ලොම් ගහ කට අස්සට රිංගනවා. කට අස්සට රිංගලා පපුවෙන් එළියට එනවා. හිතා ගන්න පුළුවන්ද ඔබට? මේ ලොම් ගහ කියන්නේ කම්බි කූරක වගේක්. ඇඟේ තියෙන ලොම් ඉදිකටු වගේ බොහොම තියුණු තුඩක් තියෙන කූරු කූරු තියෙන්නේ. කට අස්සට යනවා ඒ ලොම් ගහ පපුව විදගෙන එළියට එනවා. ප්‍රේතයාව කෑ ගහනවා වේදනාවෙන්. මුගලන් මහරහතන් දේශනා කරනවා පපුව ඇතුට යන ලොම් ගහ කුස පසාරු කරගෙන කුසෙන් එළියට එනවා. අර ප්‍රේතයා කෑ ගහනවා මරණී වේදනාවෙන්. මුගලන් මහරහතන් වහන්සේ කියනවා කුස ඇතුට නැවත හැරෙන ලොම් ගස් දැන් එකක් නෙවෙයි ඇඟ පුරාම තියෙන ලොම් ගස්. කුස ඇතුට හැරිච්ච ලොම් ගහ කුස පසාරු කරගෙන ඇතුට ගිහිල්ලා කලවායින් එළියට එනවා. කලවා පුපුරගෙන මේ ප්‍රේතයා මරලතෝ නිදෙනවා. මේක විඳ දරා ගන්න බැරුව කලවායින් එළියට එන ලොම් ගහ නැවත ඇතුට යනවා ශරීරය පසාරු කරගෙන කෙන්ඩගෙන් එළියට එනවා කියනවා. හම විදගෙන මේදි ලේ විසි වෙලා කෑ ගහනවා. කෙන්ඩාගෙන් එළියට එන ලොම් ගහ යටිපතුල සිදුරු කරගෙන ශරීරය ඇතුට යනවා කියනවා. මේක මොහොතක් නෙවෙයි, විනාඩියක් දෙකක් නෙවෙයි, පැයක් නෙවෙයි, දවසක් නෙවෙයි, සතියක් නෙවෙයි, මාසයක් නෙවෙයි, අවුරුද්දක් නෙවෙයි, අවුරුදු 100කුත් නෙවෙයි, අවුරුදු ලක්ෂයකුත් නෙවෙයි. අති දීර්ඝ කාලයක්
මේ දඬුවම මෙයා විඳිනවා. මැරෙන්නේ නැහැ. ඒක තමයි පුදුමේ. දැන් නිරේ ඉපදුනත් ওই தත්ත්වය හොමමයි. නිරේ ඉපදුනාම හෙල්ල පාරවලින් පහල කනවා කෑලි කෑලි වෙන්න නිරිසතා මැරෙන්නේ නැහැ. මහණෙනි කර්මය අවසන් වෙන තාක් මැරෙන්නේ නැහැ කියනවා. ඔබ දැකලා ඇති දුක් විඳින මිනිස්සු පාරවල් තොටලන සමහර ලෙඩ වෙලා තුවාල දාලා එක දිගට දුක් විඳිනවා මැරෙන්නේ නැහැ. ඒ අර පාප කර්මය ගිවන් තියෙන නිසා. කර්මයේ ස්වභාවය හරි පුදුමයි. ඒකට අනුව සියල්ල හදලා දෙනවා විඳවන්න හැකි ආකාරයට. එතුර අර ප්‍රේතයා අකණ්ඩව අකණ්ඩව අර වේදනාව විඳිනවා. මුළු ශරීරයම තුවාල. ආයායි ලොම් ගස් ශරීරය විදගෙන යනවා. ශරීරය පසාරු කරගෙන එළියට එනවා. ඔබ හිතින් මවා ගන්න බලන්න මේ වගේ කෙනෙක් දුකින්දිනවාකට කොහොමදද? මුගලන් මහරහතන් වහන්සේ පුවත හෙළි කරද්දී බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගේ ආමන්ත්‍රණය කරලා කියනවා, පින්වත් මහණෙනි, මමත් බෝ මැඬදී නීරංජර නදී තීරේ ළඟදී ශ්‍රීමා බෝධි ළඟදී යටදී ඔය ප්‍රේතයාම දැක්කා. ඔය මොග්ගලයන්යන් දැකපු මුගලන් මහරහතන් වහන්සේ දැකපු ප්‍රේතයාම මමත් දැක්කා. මම කාටවත් කියන්න ගියේ නෑ කිව්වා. මම කාටවත් කියන්න ගියේ නෑ. අනුකම්පාවෙමයි කරේ කියනවා. ඇයි ඒ? මහණෙනි, කවුරු නම් මේක පිළිගයිද කියලා ඇහුවා. එයා මේ අහන ඔබට සැකෙන්න පුළුවන් කොහෙද තියෙන්නේ, වෙන්න පුළුවන්ද? මහණෙනි, කවුරු නම් පිළිගයිද මේක? යම් කෙනෙක් මම දේශනා කරද්දි පිළිගන්නේ නැත්නම් එයාට බොහෝ කාලයකට අහිත පිණිස දුක් පිණිස පවතිනවා. එනිසා මම කාටවත් කියන්න ගියේ නෑ. නමුත් අද ඒ ප්‍රේතයම දැක්ක මාගේ ශ්‍රාවකෙක් උන්ට වැඩ ඉන්නවා මොග්ගල්ලාණන්. එනිසා මම මේ පොත හෙළි කරනවා කියලා බුදුහාසී ඊළඟ කොටස නොදන්නා කතාව හෙළි කළා. මහණෙනි, ඔය ප්‍රේතයා මනුස්ස ලෝකේ හිටපු කේලම් කියපු මිනිසෙක් කිව්වා. කේලම් කියේ හිටපු මනුස්සෙ දැන් මේ වෙනකොටත් දුකින්දිනවා. අවුරුදු දස දහස් ගණන් ප්‍රේත ලෝකෙ දුකින්දින සිද්ධ වෙනවා. නමුත් අපට කරන කලට පව මිහිරිය මිසේ සතුට වෙන මේ වද වගේ. එතකොට ඇයි ද්වේෂයෙන් ඉන්න කෙනා, ලෝභයෙන් ඉන්න කෙනා, මුලාව තුල ඉන්න කෙනා කේලමක් කියලා තව පාර්ශ්වයක් බිඳෙව්වට පස්සේ එයාට හරි සතුටේ මම දුන්න හොඳ වැඩක් කියලා කියනවා. මම දුන්න හොඳ ගැටයක් මම පත්තු කරා හොඳට මිනිස්සු එහෙම කියනවා. සතුට වෙනවා. විඳින කලට දුක් දැඩිවේ ගිනිසේ. නමුත් විඳවන්න වෙනකොට හිතාගන්න බැරි තරම් දුක් කන්දරාවක් තමා කරා එනවා. එහෙනම් අපි මේ දේවල් ගැන හිතාරි පහදව ගන්න ඕනි. බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්මයි මේ ධර්මය අපට දේශනා කළේ. කරුණාවෙන්මයි අපට මේ ධර්මය දේශනා කළේ. අපට මේ ධර්මයේ යහපතක්මයි වෙන්නේ. මේ ධර්මයේ ප්‍රතික්ෂේප කරොත් අපට අයහපතක්මයි සිද්ධ වෙන්නේ කියලා. යම් කෙනෙකුට එහෙම විශ්වාසයකට එන්න පුළුවන් නම්, ශ්‍රද්ධාවකට එන්න පුළුවන් නම් එයා මහා වාසනාවන්තේ. බුදුනාථ දේශනා කරන්නේ එයා පරම ලාභය ලැබුවා, පරම ලාභය ලැබුවා කියලා. මේ තමයි ශ්‍රද්ධා ලාභය. අපි කවුරුත් ධර්ම ඉගෙන ගන්නවා. අපි දන්නවා සමහර විට. නමුත් පිළිපදින්නේ උවමනාවක් නැහැ. හැබැයි ශ්‍රද්ධාවට පැමිණිච්ච කෙනා ඒකෙන් ආරක්ෂා වෙනවා. ඒ ධර්මයේ පිළිපදිනවා. එහෙනම් අපි මේ ධර්මය අහලා නිතර සිහිබුද්ධියෙන් ඉන්න ඕනේ. සිහිය පවත් ගන්න ඕනේ. මෙන්න මේ අකුසලයේ අපි අතින් වෙන්නේ නැතුව තියෙන. ඊළඟට භාගතුන්සේ දේශනා කරනවා කේලම ගැන. මරණින් මතු ඉදිරි නිරයේ, ප්‍රේත ලෝකේ, තිරිසන් ලෝකේ විඳවලා දැන් ওই අපි කතා කරේ ප්‍රේත ලෝක විතරයිනේ. නිරයේත් ඉඳවන්න වෙනවා.
තිරිසන් ලෝකෙ පිටලා තින්දවන්න වෙනවා. දුගතිවල ආයය විඳවන්න වෙනවා. ඒක කර්මයේ තියෙන ස්වභාවයක්. අපි වී අහුරක් වැපරුවාට පස්සේ වී අහුරක් විතරක් නෙවෙයි ලැබෙන්නේ. පුංචි බෑගයක් අරන් ගිහලා කුමරට වපුරන්නේ. මිටි ගාණක් ගෙදෙට ගේනවා. අන්න ඒ වගේ. අපි චූටි පාපයයි කරන්නේ නොසිතූ දරුණු විපාකයකට මුණ පාන සිද්ධ වෙනවා. ඒ බව දේශනා කළේ තථාගත බුදුරජාන් වහන්සේ සත්වයා ගැන මහත් වූ අනුකම්පාවකින් යුතුව. භාග්‍යවතුන් දේශනා කරන අපාය සංවර්ධන කියන සූත්‍ර දේශනාවේ මහණෙනි නිරේ ගිහිල්ලා දුගතියල ගිහිල්ලා විඳවලා යම් දවසක යා මනුස්ස ලෝකෙට ආවොත් ඒ දේශනාව සඳහන් වෙනවා යෝ සම්බවල සබ්බ ලහුසෝ පිසුනාය වාචාය විපාකෝ හැමතෙම තනුක විච්ච මෘදු විච්ච අවම විපාකයක් තියෙනවා නම් කියලමේ කියන කේලම කිව්වට පස්සේ නිරේ විඳවන්න වෙනවා ප්‍රේත ලෝකෙ විඳවන්න වෙනවා දරුණු තත්ත්වයන් මුණ පාන්න වෙනවා ඒකේ තියෙනවා නම් බොහොම අඩුම විපාකයක් බුදුන් දේශනා කරන මනුස්ස භූතස්ස මිත්තේහි වේදන සංවත්තන කෝ හෝති මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ එයාගේ මිත්‍රයන් බෙහෙද වෙනවා කෙන් නිකරුණේ යාළුවෝ තරහ වෙනවා හිතවත් අය තරහ වෙනවා දැන් මේ ප්‍රශ්نين බෙට කන අය ඕනෑතර සමාජෙ ඉන්නවා නිකරුණේ මිනිස්සු තරහ වෙනවා යත් එක බෙහෙද වෙනවා ස්ටාෆ් එකේ නම් කාර්යාලයක වැඩ කරන්නේ ආයතනක වැඩ කරන්නේ ආයතනින් අය බිඳෙනවා අසමගියනෝ යත් එක තරහ වෙනවා පෞලියය නම් මේ කුසිකන් සහෝදර සහෝදර යත් එක බිඳෙනවා අසමගියනෝ ගමේ රටේ තොටේ පෞලි හැම තැනම එයාට මේ විපාක විඳින සිද්ධ වෙනවා ඒකෙන් පීඩා විඳින අය ඕනතරම් සමාජෙ ඉන්නවා ඒ විසඳුමක් නැහැ කර්ම විපාකයක්. කොහෙ ගියත් එයාට පිරිස තරහ වෙනවා යත් එක්ක. නිකරුණේ. හිත හදාගන්න බෑ එතකොට. අමාරු හිත හදාගන්න ඇයි? නිකරුණේ තරහ වෙනවා. ඒක කේලමි තියෙන අඩුම විපාකේ මනුස්ස ලෝකේට ආවට පස්සේ. හැබැයි කේලම් කියන කෙනාට යන්න වෙන එක්ක නිරේට එක්ක ප්‍රේත ලෝකේ තිරිසන් ලෝකේ ආදී දුගතියකට. ඒ ගිහිල්ලා බොහෝ කාලයක් ඒක විඳවලා ආව මනුස්ස ලෝකේ ආවට පස්සේ තමයි මෙන්න මේ කර්මය මේ විදිහට විපාක වෙන්න සිද්ධ වෙන මිත්‍ර බෙහෙදේ සිද්ධ වෙනවා. ඔන්න අපි කතා කරා ධර්ම අධර්මයත් අනර්ථයත්. මොකද අධර්මය? කේලම් කීම. අනර්ථය මොකද්ද? කේලම් කීම නිසා යම් පාපී අකුසලයන් හට ගන්නවා නම් ඒක තමයි අනර්ථය. ඊළඟට අපි බලමු ධර්මයේ කුමක්ද කියලා. බුදුන දේශනා කරනවා පිසුනං වාචං පහය පිසුනාය වාචාය පටිවිරතෝ හෝති. යා කේලම අතහැරලා කේලමින් වැළකී වාසය කරනවා. කේලම අතහැරලා කේලම් වැලකි වාසය කරනවා. මොකද අපිට සමහර පරිසරයන් හැදෙනවා කේලමක් කියලාම තමයි විසඳුමක් හොයන්න වෙන්නේ කියලා හිතෙන. මිනිස්සු හිතේ එතකොට හිතනවා මේකද මෙහෙම මිස කොහොම විසඳ ගන්නද? මෙහෙම හිතනවා. ඒ හිතන්නේ අනුවණ කම නිසා. එහෙම පරිසරයක් හැදුනත් මේ ධර්මයේ කොහොමද ඉස්තරෙන්නේ? පිසුනා පිසුනං වාචං පහය කේලම අතහරිනවා. පිසුනාය වාචයි පටිවිරතෝ හෝති. යා කේලමි වැලකී වැලකී වාසය කරනවා. අවස්ථාව යෙදුනත් වලකිනවා එකෙන්. කරුණු යෙදුනත් වලකිනවා එකෙන්. අලාභයක් සිද්ධ වුණත් ඒකින් වැලකීලා වාසය කරනවා. නින්දා විඳින සිද්ධ වුණත් ඒකින් වැලකී වාසය කරනවා. පීඩා විඳින සිද්ධ වුණත් ඒකින් වැලකී වාසය කරනවා. ඊළඟට භාගණ දේශනා කරනවා න ඉතෝ සුත්තා අමුත්‍රාක්කාතයි මේ සංවේදාය. මෙයා මෙතනින් අහගෙන ගිහිල්ලා තැන් තැන්වල කියවන්නේ බිඳවන අදහසින්. මේකෙදි අපි පරිස්සම් වෙන්න ඕනේ. සමහර අය මෙන්න මේ තැන පැටලලා ඉන්නවා. මොකද්ද? ඔන්න තැනකින් අහගෙන තව දැනකට කියනවා.
මෙයා හිතනවා මම මේ ඇත්තක්නේ කියන්නේ. මං ඇත්තක්නේ කියන්නේ කියලා මෙයා කියනවා. හැබැයි ඇතුලේ තියෙන්නේ කිනිදානේ මූල බීජය අකුසලයක්. එක්ක ලෝභය මුල්ලානා, එක්ක දේශය මුල්ලානා, එක්ක මුලාව මුල්ලානා. බිදෝන අදහස තියෙනවා නම් සත්‍ය කතා කරත් වැඩක් වෙන්නේ නැහැ. ඇයි බිදෝන අදහස තියෙනවා? බුදුන් වහන්සේ අභය රාජකුමාර සූත්‍ර දේශනාව දේශනා කරනවා, සත්‍ය වුණත් අනර්ථය පිණිස පවතිනවා නම් මම ඒ වචන කතා කරන්නේ නැහැ කියනවා. තථාගතයන් වහන්සේ සත්‍ය වුණත් අනර්ථය පිණිස පවතිනවා නම් මම ඒ වචන කතා කරන්නේ නැහැ කියනවා. බලන්න, එහෙනම් අපි තැනක ගිහිල්ලා අහගෙන ගිහිල්ලා තව තැනක කියද්දී ඒක සත්‍ය වුණත් ඒක අනර්ථයකට නම් හේතු වෙන්නේ. පිරිසක් අතර බිඳීමක් ඇති වෙනවා නම්, අසමගියක් ඇති වෙනවා නම්, ආරවලක් ඇති වෙනවා නම් අපි සත්‍ය කතා කරනකට වැඩක් වෙන්නේ නැහැ. ඒක කේලමක් බවට පත් වෙනවා. එහෙනම් අපි මේ බොරුව සත්‍ය කියන එකට අමතර කේලම වැළකීම කියන එකත් දැනගෙන ඉන්න ඕනේ. මොකද අපි මම බොරුවක් නෙමෙයි මේ කියන්නේ, ඇත්තමයි කියන්නේ, මං ඇහැට දැක්කා, මගේ කනට ඇහුණා කියලා අපි කිව්වට සත්‍ය කිව්වට වැඩක් නැහැ. ඒක කේලමක් නා. ඒකෙන් බිඳීමක් නම් ඇති වෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කරන අමුත්‍ර සුත්තා ඉමේ අක්කාතා අමු සංවේදාය. වෙන තැනකින් අහගෙන ඇවිල්ලා මෙතන කියන්නේ එතන බිඳවන්න. ඔන්න කේලම වැලකි වාසක නැටි. මේකට හොඳ සිහිනුවණක් ඕනි. මොකද සමාහට අපි කතාව පටන් ගත්ත ගම බොරුත් කියනවා, කේලනුත් කියනවා, පරස වචනක් කියනවා, හිස් වචනක් කියනවා. දාන්නේ නැහැ පැය ගණන් කතා කරන්න පටන් ගත්තම. හොඳ සිහිනුවණක් ඕනි වචනේ ආරක්ෂා කරගන්න නම්, වචනේ සංවර වෙන්න නම්. බුදුන් දේශනා කරනවා, ඉති බින්නානං වා සන්දාතා. මෙයා කේලමින් වැලකි වාසය කරද්දී මෙයා තව කුසලයක් දිනු කරනවා. කොහොමද? ඉති බින්නානං වා සන්දාතා. මෙයා බිඳුණු අයව සමගි කරනවා. ඕගොල්ලෝ මෙහෙම රණ්ඩු වෙන්න එපා, ඕගොල්ලෝ මෙහෙම බැනගන්න එපා, සමගි වෙන්න. සමගින් හිටියොත් තමයි වඩා ශ්‍රේෂ්ඨ. සමගිය තමයි වටින්නේ මොකටත් වඩා. එහෙම සමගි කරනවා. ඇත්තටම මෙහෙම පින්වන්තයෙක් ඇත්ත ඉන්නවා. ප්‍රශ්න ගිනි අරගෙන දුන් දාද්දි සමහර අය ඉන්නවා ගිහිල්ලා කූල් කරනවා, සංසිඳවනවා. අසමගි වෙන්න එපා. මොනවා වුණත් සමගි ආරක්ෂා කරගන්න. මොනවා වුණත් බිඳෙන්න එපා. සමගින් ඉන්න, සමගින් ඉඳලා මේ විසඳ ගන්න කියලා උපකාර කරනවා. අන්න කේලම වෙලකි වාසකෙනගේ කෙනගේ ලක්ෂණය. කේලම වෙලකි වාස කරනවා කියන්නේ මේ නිහඬව ඉන්නවා කියන එක නෙවෙයි. බොරුවෙන් වෙලකිලා ඉන්නවා කියලා කියන්නේ නිහඬව ඉන්නවකම නෙවෙයි. තාත්තව වචනේ මුල් කරන් කුසලය දියුණු කරනවා. ඒකයි සම්මා වාචා කියලා කියන්නේ. එහෙම නැත්තම් මිත්‍යා වාචාවෙන් වෙලකි වාසය කිරීමම කෙනෙක් ගන්න බෑ. සම්මා වාචා කියලා එකක් තියෙනවා, යහපත් වචන කතා කරනවා. එහෙනම් එයා සමගිය ඇති වෙන වචන කතා කරනවා. කොහොමද බිඳුණු අය සමගි කරනවා? ඔබ බලන්න එදිනදා ජීවිතේ මේ කුසල දියුණු කරගන්න. මොන අපේ ඕනතරම් මුණ ගැහෙනවා බිඳින අය, අසමගි වෙන අය. ඔබ මැදිහත් වෙලා සමගි කරවන්න. මහා කුසලයක්. ඊළඟට බින්නානංවා අනුපදාතා, සහිතානංවා අනුපදාතා. ඒ කියන්නේ සමගින් ඉන්න අයට අනුබල දෙනවා. ශාගුල හරි හොඳයිනේ. හරි සමගින් ඉන්නවනේ. හරිම හොඳයි. මෙයත් මෙයාගේ ගුණ තියෙනවා, ඔයාගේ ගුණ තියෙනවා. එහෙම කියලා සමගින් ඉන්න අයට තව උපකාර කරනවා. හැබැයි බොහෝ විට සමාජයෙන් සිද්ධෙන්නේ කොහොමද? සමගින් ඉන්නවා දැක්ක ගමන් ඇස්සල කටු වෙනනවා වගේ මොකක් කර කියලා බිනවන්න බලනවා. කෙනෙක් තව කෙනෙක් ගැන ගුණයක් කියද්දි හැබැයි තෝම කිව්වට ඔයා දන්නේ නැහැ යා ඔයා ගැන කියන දේවල් කියලා බිඳවනවා ඉක්මනට. නමුත් කේලෙම වැලකී වාසය කිරීම සම්මා වාචා තුළදී බුදුන් වහන්සේ දේශනා කරන්නේ සමගි අයට යා තව අනුබල දෙනවා, උදව් කරනවා සමගි වාසය කරන්න. සමග්‍රාමෝ, එයා ඒ සමගියම කැමති වෙලා වාසය කරනවා, සමගියටම උපකාර කරන කෙනෙක් කියලා. සමග්‍රතෝ, එයා ඇලී වාසය කරනවා
පිරිස තුළ සමගියට පවුලේ ආයතනේ ගමේ රටේ සමගිය පිලිස යා ඇලි වාසය කරනවා. සමග්ග නන්දේ එයා අනිත්‍යගේ සමගිය දැකලා සතුටු වෙනවා. බිඳවන්නේ බිඳවීම නෙමෙයි අසතුටු වෙන්නේ, සමගිය දැකලා සතුටු වෙනවා. සමග්ග කරණින් වාචම් භාසිතා හොති. එයා සමගිය පිණිස සමගිය ඇති කරන සුළු වචන කතා කරනවා. ඔන්න කුසලේ, ඔන්න ධර්මයේ. ඒකින් ලැබෙන යහපත තමයි බලන්නේ එදිනෙදාම. දෙක්ටදම් වේදින යහපත තමයි සමගිය ඇති වෙනවා. හැමෝටම යහපතක් වෙනවා. බුදුනා දේශනා කරන මරණ මතුය සුගතියක උපදිනවා. කේලමෙන් වැලකී වාසය කළා සමගිය ඇති වෙන වචන කතා කරපු නිසා. ඒ වගේම එයාට සුගතිය ඉපදිලා දිවිසැප විඳලා බොහෝ කාලයක් සැප විඳලා යම් දවසක මනුස්ස ලෝකෙට එනවාද, එදාට යාට ලැබෙනවා ඒක විපාකේ අඩුම විපාකේ මොකක්ද? එයා කින පිරිස කවදාවත් මිදෙන්නේ නැහැ. බිදවන්න බෑ කාටවත්. සමගි සම්පන්න පිරිසක් යාට ලැබෙනවා. පවුලේ නම් හැමෝම සමගි. මේන් පවුල් නැද්ද? මේන් පවුල් ඉන්නවා. කාටවත් බිනවන අයියලා අක්කලා නංගිලා මල්ලා අම්මලා තාත්තලා එකාසේ සමගියෙන් ඉන්නවා. පිනක් භුක්ති දෙන්නේ. රැකියා ආයතනේ නම් බොහොම සමගින් ඉන්නවා. බිඳවන්න බෑ කෙනෙකුට. ඒක ඒ කෙනා ලබන පුණ්‍ය විපාකයක්. මොකද කේලමින් වැලකී වාසය කිරීම නිසා. එහෙනම් අපට පුළුවන් වෙන්න ඕන මේ ධර්මය අහලා අනර්ථය, අධර්මය බැහැර කළා දාන්න. අධර්මය බැහැර කරද්දි අනර්ථේ නිරායාසයෙන් අපි අතින් බැහැර වෙලා යනවා. මොකද අධර්මයෙන් තමයි අනර්ථය උපදින්නේ, ධර්මයෙන් තමයි අර්ථය උපදින්නේ. එහෙනම් අපි අද මේ සම්මා වාචා කොටසේ කේලමින් වැළකීම කියන අංගයෙන් අපි ඉගෙන ගත්ත ධර්මයේ කුමක්ද කියලා. මොකද ධර්මය? කේලමින් වැළකී වාසය කිරීම. අධර්මය මොකද්ද? කේලම් කීම. අර්ථය මොකක්ද? කේලම් වැලකීම නිසා යම් කුසල් දහම උපදිනවා නම් ඒක තමයි අර්ථය. අනර්ථය මොකක්ද? කේලම් නිසා යම් පාපී අකුසලයන් හට ගන්නවා නම් ඒක තමයි අනර්ථය. බුදුනා දේශනා කරනවා අර්ථය දැනගෙන ධර්මයක් දැනගෙන අර්ථය යම් සේද ධර්මය යම් සේද මහණෙනි ඒ විදියට පිළිපදින්න කියලා. එහෙනම් අපට ඔන්න අද දවසේ ඉතා වටිනා දහම් පඬුරක් ලැබුණා. අපේ වචනේ සංවර කරගෙන ඉදිරි අපට විඳවන්න තියෙන දුක් විපාකයන්ගෙන් බේරිලා කුසලයක් තුළ පිහිටලා පිනක් රැස් කරගෙන මතුවට ඒ පුණ්‍ය විපාකේ අත්විඳින අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපි මෙයා කතා කරේ මාර්ගංගයක්. යම් කෙනෙකුට පුළුවන් වුණොත් මේ සම්මා වාචා කොටස අඛණ්ඩව දිනු කරගන්න. එයාට මාර්ගංගයක් ඒ දිනු වෙන්නේ. එයා ඒ ගමන් කරන්නේ නිවන් මගේ. අන්නේ සත්පුරුෂයාට පුළුවන් වෙනවා ඒකාන්තින් නිවන කරා යන්න. මොකද සම් සීල සමාධි ප්‍රඥා කියන මේ උතුම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල කියන කොටසට අයිති අංගයක් තමයි අපි මේ ඉගෙන ගත්තේ. ඉතින් එහෙනම් අපට මේ භාග්‍ය බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට කේලම වැලකිලා, කේලම දුරු කරලා, සමගි සම්පන්න වචන කතා කරලා, සමගිය ඇති කරවන සුළු වචන කතා කරලා, සමගිය තුලින් සතුට වෙන කෙනෙක් වෙලා ඒ උතුම් සත්පුරුෂ ගුණ ධර්මයන් දිනු කරගන්නට මේ ඉගෙන ගත්තා වූ මේ උතුම් ධර්ම කාරණා ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.